මේ පින්බර රාත්‍රියේ ඔබ ධර්ම දක්ෂිනාව ශ්‍රවණය කරන්ටයි සූදානම් වන්නේ. තවමත් අපි ඉන්නේ උතුම් වස්සාන කාලයේදී. මේ වස්සාන කාලය පුරාවට නේකවිද පින්කම් සිදු කරන්නට ඔබට අවස්ථාව පවතිනවා කියලා අපි නිරන්තරයෙන්ම ඔබට සඳහන් කරනවා. මේ සද්ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ මහානීය පින්කමක්. ඒ අතරේ රෙතෆම් රේඩියෝව මෙවර තිස්ස මහරාම රාජමහා විහාරස්ථානයේ උතුම් වූ කඨින මහා පින්කම පවත්වද්දී මේ වස්සාන කාලයේදී ඔබට සේනාසන පූජාවක් සිදු කරන්නට හැකි බව අපි දැනුම් දුන්නා. ඒ උතුම් වූ සර්වඥ ධාතුන් වහන්සේ වැඩ සිටින ඒ සම්බුද්ධ ධාතු මන්දිරය තිස්ස මහරාමයේ නිම කරන්නට හිපියස්ස නිම කරන්නට අවශ්‍ය උළු සම්පාදනය කරන්නට කියලා. ඉතින් මේ ඉල්ලීම බොහොම සදහැසිතින් ඔබ පිළිගෙන මේවන විට ඒ සඳහා අවශ්‍ය සියලුම උළු ඔබ සම්පාදනය කරලා අවසන්. දැන් ඒ පියස්ස නිම කරන්නට අවශ්‍ය ඒ විශේෂිත දැව ලබා දෙන්නට ඒ සඳහා දායකත්වයෙන් සපයන්නටත් ඔබට හැකියාව තිබෙනවා. ඒ සඳහා ඔබට විමසීම් කරන්න පුළුවන් අපේ දර්ශනගෙන් 0.7741 271 271 271 272 අංකයට කතා කරලා ඔබට මේ පියස්ස සඳහා අවශ්‍ය දැව සඳහා ඔබ කොහොමද දායකත්වයේ සපයන්නේ කියලා දැනගන්නට පුළුවන්කම තියෙනවා. එහෙමනම් අද මේ ධර්ම දක්ෂිනා ධර්මානුශාසනා වෙත අපි යොමු වෙන්නටයි සූදානම් වන්නේ. নমস্কার පූර්වක පාද අභිවන්දනේ නාරාධනා කරනවා වැඩම කොට සිටින දේශකයන්න් වහන්සේට උතුම් වූ ධර්ම දක්ෂිනාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා. ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා. මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා. මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ
සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මයේ අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී අපේ පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ දෙහිවල හිල් හවුස් ගාඩන්ස් හි පදිංචි රංජනි අල්විස් පියුමි අල්විස් කියන පුණ්‍යවන්ත දෙපළ ඇතුළු ඒ පුණ්‍යවන්ත පිරිසක් ඒ වගේම දේශනාවට තවත් පිරිසක් දායක වෙනවා දංකොටුව ඇටියාවල පදිංචි IA මංගල පැතුම් ඉසංකා දිල්රුක්චි කියන මෙන්න මේ පුණ්‍යවන්ත දෙපළත් ඒ අයගේ දූ දරුවන් වන ඩොනිරු දම්සිත් උචිනි ලිතුම්සා කියන මෙන්න මේ දූ දරුවනුත් එකට එකතු වෙලා අද මේ උතුම් ධර්මානුශාසනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබනවා. ඉතින් අපි දෙපාර්ශවයේටම මේ වෙලාවේ ධර්මානුශාසනාව අවසානයේදී පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අද ඒ පින් උතුම් තමයි ලක්ෂ සංඛ්‍යාත ධර්ම ශ්‍රාවක පිරිසකට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න දායකත්වයේ දරන්නේ. ධර්මයක් මේ ලෝකෙට දානය කරනවා කියන කාරණාව අපි නිරන්තරයෙන්ම සිහිපත් කරලා තියෙනවා මේ ලෝකේ උතුම්ම දානයක් බව. යම් කිසි කෙනෙක් පින්වතුනික දහම් පදයක් හෝ අවබෝධ කරගත්තොත් ඒ කිනා කරන එක අකුසලයකින් ඒ කිනා වැළකුණොත් පින්වතුනි ඒ කිනාට සංසාරේ දීර්ඝ කාලයක් ඒ වළකින අකුසලය ඒ කිනාගේ සසර සූපත් කරනවා. අංශු මාත්‍ර අකුසලේ පවා කෙනෙකුට සංසාරේ දීර්ඝ කාලයක් දුකමයි උරුම කරන්නේ. හැබැයි යමෙක් බණක් අහලා අංශු මාත්‍ර අකුසලයකින් හරි වැළකෙනවා නම් ඒ කෙනාගේ සංසාරයට දීර්ඝ කාලයක් සැප පිණිස ඒක පවතිනවා. ඒකයි මේ ධර්මයක තියෙන වටිනකම සඳහන් කරන්නේ. එමනම් අපි ඒ උතුම් ධර්ම දානමේ පින්කමට දායකත්වයේ දරුව යැත්තන්ට දේශනාව අවසානයේදී පින්පෙත් අනුමෝදන් කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ. පින්වතුනි අපි මේ දවස්වල සාකච්ඡා කරගෙන යන්නේ විදුර ජාතකය. ජාතක පොතේ තියෙන අති දීර්ඝ ජාතකයක්.
අපේ භාග්‍යවතුන් වහන්සේගේ මේ මහා ප්‍රඥා ගුණ මහිමය ඉස්මතු කරවන ජාතක කතාවක් මේ විදුරු ජාතකයේ කියලා කියන්නේ. එනිසා මම බලාපොරොත්තු වුණා ඒ වටිනා කාරණා ධර්ම ශ්‍රාවක පින්වත් හැම දිනාටම දේශනා කීපයකින් දේශනා කරන්න. ඒ අනුව විදුර ජාතකය මූලික කරගෙන සිදු කරනු ලබන අද අතරවෙනි ධර්ම දේශනාව. දේශනාවේ සාරාංශයක් හිතින් පැහැදිලි කළොත් අපි පසුගිය පවත්වපු දේශනා පිළේ එක්තරා කලෙක බරණැස් රටේ යාළුවෝ හතර දෙනෙක් තාපසවරු හතර දෙනෙකුට දන් පැන් දෙනවා. මේ තාපසවරු හතර දෙනා දානි වලදලා විවේක ලබා ගන්න විශේෂ ස්ථාන හතරකට යනවා. ඒ හතර තමයි එක තාපසවරෙක් සක්දෙවි දුගේ භවනට යනවා. තවත් තාපසවරෙක් නාග භවනට යනවා. තවත් තාපසවරෙක් සුපර්ණ භවනට යනවා. තවත් තාපසවරෙක් රජ්ජුරුවන්ගේ උයනට යනවා. මිගාචිර කියන උයනට යනවා. මේ හතර දෙනා නැවතත් අර දන් දෙන උපාසක වරුන්ගේ නිවෙස් වලට වැඩම කළාම උන්වහන්සේලා අර තම තමන් විවේකයෙන් වැඩ හිටපු ස්ථානයන් ඒ තමාට දන් දෙන උපාසකයාට විස්තර කරලා දේශනා කරනවා. සක්දෙවිඳුගේ භවනට යන තාපසතුමා සක්දෙවිඳුගේ දිව්‍ය භවන විස්තර කරනවා. නාග භවනට යන තාපසතුමා ඒ නාග භවනේ විස්තරය ඒ උපාසකතුමාට දේශනා කරනවා. ඔය විදියට මේ හතර දෙනාට දන් දෙන මේ උපාසකවරු හතර දෙනා තම තමන් අහන ඒ ස්ථානයන් කෙරෙහි පැහැදිලා ඒ හතර දෙනා ඒ ස්ථානයන් දන් දීලා පින් කළා ප්‍රාර්ථනා කළා. ඉතින් ඒ ප්‍රාර්ථනාවට අනුව ඒ ආලෝ හතර දෙනා මෙරිලා ඒ හතර ස්ථානෙම ඉපදුනා. එක යාළුවෙක් චක්‍ර දිව්‍ය වෙලා ඉපදුනා. අනිත් යාළුවා නාග භවනේ වරුණ නාරජ්ජරෝ වෙලා ඉපදුනා. අනිත් යාළුවා සුපර්ණ භවනේ ඉපදුනා. අනිත් යාළුවා රටි රජ්ජරුවන්ගේ අග්‍රමහිෂිකාවගේ කුසේ ඉපදුනා. ඉතින් ඒ කුමාරයා මෙලොව බිහි වෙලා වැඩිවියටපත් වෙලා තම පියාගේ නමින්ම කෝරව කියන නමින්ම අභිෂේක ලැබලා බරණැස් රටේ රජුරු බවටපත් වුණා. ඉතින් ওই විදියට මේ ඒ හතර දිනාමි හතර ස්ථානෙහි උප්පත්තිය ලැබුවා. ඉතින් මේ හතර දිනාම සැදැහැයෙන් කටයුතු කරපු නිසා තම තමන් උපෝසත දවසට අනිවාර්යයෙන්ම සිල් ගත්තා. නමුත් මංගී සතියෙත් මතක් කළා මේ ස්ථානයන් වල සිල් රකින්න හරි අමාරුයි. මොකද සැප අධික නිසා. ඉතින් මේ හතර දෙනා ඒ ඒ ස්ථානයන් වල සිල් අරගෙන සිල් රැකීම පිණිස රජ්ජුරුවන්ගේ උයනට පැමිණියා. කලිනුත් යාළුව නිසා එකිනෙකාව දැන හඳුනාගෙන එකිනෙකා අතරේ සංවාදයක් ගොඩනැගුණා. මොකක්ද ඒ සංවාදය? හතර දෙනා අතර සංවාදයක් ගොඩනැගුණා. මේ හතර දෙනා අතරින් කවුරුන් විසින් රක්නා ලද සීලයද උසස් වෙන්නේ කියලා මේ හතර දෙනා අතරේ යම් කතිකාවක් ඇති වුණා. හතර දිනාම කියන්නේ අනිකාගේ සීලියට වඩා තමාගේ සීලිය මහත් බව. දැන්
නාරජ්ජරුව කියනවා සුපර්ණය කියලා කියන්නේ තමාව අනුභව කරන හතුරේ එවැනි හතුරෙක්ගේ ළඟ ඉන්නකොට මෛත්‍රිය උපදවාගෙන ඉඳීම නිසා අන් හැම අයගේම සීලියට වඩා තමාගේ සීලිය උසස් සුපර්ණ දිවිරාජයා කියනවා මට ආහාර පිණිස ආහාරයක් ළඟ තියෙද්දී නාගයා කියලා කියන්නේ ගුරු ළඟේ ආහාරය එතකොට එවැනි ආහාරයක් ළඟ තියෙද්දී නමුත් ඒ කෙරෙහි ඇල්මක් නූපදවා මේ අල්ප ආහාරයෙන් මා ජීවත් වීම නිසා මගේ සීලය උසස් ඊළඟට සද්දවිදු කියනවා පංචකාම සම්පත් කෙරි ආසාව දුරු කරලා මම මේ වගේ ස්ථානයක ඉන්න නිසා නෑ මගේ සීලය උසස් කොරවරජ්ජරුව කියනවා මහා සේනාවක් පිරිවරාගෙන විශාල රාජ්‍යයකට අනුශාසනා කරමින් සිටින මම ඒ සියල්ල අතහැරලා මේ වගේ තැනක වාසය කරන නිසා මගේ සීලය උසස් කියලා කියනවා මේ හතර දෙනාගේ මේ සංවාදය එකිනෙකාට විසඳ ගන්න බැරි තැනට ආවා ඊට පස්සේ තමයි හතර දෙනාම තීරණය කරන්නේ රජුට ඉන්නවා මහා ප්‍රඥාවන්ත පඬිවරේ නම විදුර විදුර නමින් ඒ ජීවිතේ උපත්ති ලැබුවේ අපමහ බෝසතාණන් වහන්සේ අපි විදුර පඬිතුමාගේ මේ පිළිබඳ විමසමු මොකද පින්වතුනි මේ විදුර පඬිතුමා කියලා කියන්නේ බුදු දඹදිව් තලේම රජවරු තම තමන්ගේ රාජ සැප සම්පත් අතහැරලා රජුරුවන්ගේ ධර්මයේ ශ්‍රවණය කරන්න මේ පඬිතුමාගේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඒ රජවරු පැමිණෙනවා ඒ තරම් මහා ප්‍රඥාවක් තියෙන කෙනෙක් තමයි මේ විදුර පඬිතුමා කියලා කියන්නේ ඉතින් දැන් විදුර පඬිතුමාගේ ළඟට මේ පිරිස ගිහිල්ලා මේ කාරණාව විස්තර ඇතුව කිව්වම විදුර පඬිතුමා කියනවා පින්වත්නි ඔබලා හතර දිනාගේ මේ කතාව ඒ හතර දිනාගෙම වශයෙන්ම සුභාසිතයක් නුඹ වහන්සේලා හතර දිනා එකිනෙකා වශයෙන් උසස් ඒ මොකද ඔබලා හතර දිනා ඔබලාට කළ නොහැකි දේවල් හතර කොයි මේ කරන්නේ ඉනිසා මේ සියල්ල සුභාෂිතයි දුර්භාෂිතයක් නෑ මෙතන හතර දෙනාගෙන් එක්කෙනෙක්වත් කියන්න බෑ මියාට වඩා මියා උසස් කියලා මොකද මේ හතර දිනා කරන්නේ තමන්ට කවදාවත් කරන්න බැරි දේවල් හතර කොයි මේ කරන්නේ ඒ නිසා තම තමන්ගේ සීලයන් එකිනෙකාට වඩා උසස් ඉතින් ওই විදියට මේ හතර දෙනා තම තමන්ගේ වශයෙන් උසස් බව දක්වලා මේ කාරණාව විසඳනවා අපි මේක විස්තරාත්මකව පසුගිය සතිය විස්තර කළා ඊට පස්සේ හතර දෙනා මොකද කළේ තම තමන්ගේ පැහැදීමට වටිනාම දේවල් ත්‍යාගයේ වශයෙන් විදුරු පඬිතුමාට දුන්නා වරුණ නාරජ්ජුරු මැණිකක් දුන්නා ශක්‍ර දෙවියෝ දිව්‍යමේ දුහුල් වස්ත්‍රයක් දුන්නා සුපර්ණ රජ්ජුරු රන් මාලයක් දුන්නා ධනංජය රජතුමා ගවයන් දහසක් දුන්නා දැන් අපි උතන්ට එනකන් පසුගිය සතිය සාකච්ඡාව කළේ ඊට පස්සේ දැන් වරුණ නාරජ්ජුරු එතනින් නික්මිලා නාගබවණට ගියා ඒ ගියපු වෙලාවේදී දැන් නාගබවණේ නාරජ්ජුරුවන්ගේ භාර්යාව ඉන්නව විමලා දේවිය
මේ විමලා දේවිය දකින්නවා නාරජ්ජරුවන්ගේ ගෙලිහි පැලඳ මෙනිකනේ. ඒතර ඒ පිළිබඳ විමසනකොට නාරජ්ජරුවෝ ඒ වෙලාවේ එතන සිදු වෙච්ච පුවත විමලා දේවියට විස්තර කරලා පැහැදිලි කළා. ඒ වෙලාවේදී මේ විදුර පඬිතුමාගේ මහා ප්‍රඥාව ධර්මඥානයන් මේ සියල්ල අර නාරජ්ජරුවෝ මේ වෙලාවේදී තමන්ගේ භාර්යාවට විස්තර කරලා කිව්වා. දැන් ඒ කතාව අහපු විමලා දේවිය මේ විදුර පඬිතුමා පිළිබඳ අප්‍රමාණ පැහැදීමක් ඇති කරගත්තා. ඈට හිති ආසාවක් උපන්නා විදුර පඬිතුමාගෙන් දහම් කතාවක් අහන්න. දැන් මේ විදුර පඬිතුමා පිළිබඳ වරුණ නාරජ්ජරුවෝ ඉතාම උසස් ලෙස තමයි වර්ණනාව සිද්ධ කළේ. උන්වහන්සේගේ ප්‍රඥාව, උන්වහන්සේ මේ දඹදිව් තලයේ රජවරුන් උන්වහන්සේ කෙරෙහි දක්වන පැහැදීම, මෙනි මේ වගේ කාරණා සියල්ල දැන් මේ වෙලාවේදී වරුණ නාරජ්ජරුවෝ විමලා දේවියට ප්‍රකාශ කළා. දැන් විමලා දේවිය මේ කතාව අහලා මිනි මෙහිම හිතනවා. ඈටත් ඉතිහාසාවක් ඇති වුණා විදුර පඬිතුමාව ගෙන්වල ධර්ම කතාවක් අහන්න. හැබැයි පින්වතුනි ඈ ඒ වෙලාවේදී මෙන්න මෙහිම හිතනවා. තමන් නිකම්ම වරුණ නාරජ්ජරුවන්ට කිව්වට විදුර පඬිතුමාව ගෙනෙන එකක් නෑ. මොකද විදුර පඬිතුමා කියලා කියන්නේ ඔය කියන විදියට විශාල තනතුරු රැසක් තියෙන, ඒ වගේම බොහෝ දෙනෙකුගේ කැමැත්තක් තියෙන කෙනෙක්. ඒ සමහර ලාවට මේ මම මේ අදහස් ටික නම් කියන්නේ මට හිතෙන අදහස් ටික. සමහර ලාට ඇයට හිතෙන්නේ නැති වරුණ නාරජ්ජරුවන්ට මේ පිළිබඳ ප්‍රකාශ කරාට විශේෂ උනන්දුවක් ඒ සම්බන්ධයෙන් දක්වන එකක් නැති වෙයි. ඉතින් ඔය වගේ කාරණා හිතට නැගෙනවා. ඒ නිසා ඈ මොකද කළේ? ඈට දොලක් උපන්නා කියලා, දොළදුකක් හැදුනා කියලා ඒ විලාවෙම ඇඳේ වැතිරියා. දැන් ආහාර ගන්නෙත් නැහැ, කාත් එක්කවත් කතා බහ කරන්නෙත් නැහැ. හිසේ ඉඳලාම පාද දෙක දක්වා තමන්ගේ මුළු ශරීරයම වසාගෙන දැන් ඈ ලෙඩ වෙච්ච ස්වභාවයකින් යුක්ත කෙනෙක් හැටියට ඈ ඇඳට වෙලා ඉන්නවා. ආහාර පාන නොගැනීම නිසා ඇගේ ශරීරය දැන් සුදු මෙලි වෙලා ගිලන් බවක් තමයි ශරීරයේ පෙන්නුම් කරන්නේ. වරුණ නාරජ්ජරුවෝ ඇයව දැකලා ඇගේ මේ පිළිබඳ විමසනවා. ඒ වෙලාවේදී ඒ වරුණ නාරජ්ජරුවන්ට කියනවා මෙහිම, පින්වත් ස්වාමීනි, මට දොළු දුකක් ඇති වුණා. මොන වගේ දොළු දුකක්ද? දැහැමින් ගෙනෙන විදුර පඬිතුමාගේ හදවත ප්‍රාර්ථනා කරලා මට දැහැමිව සැහැසි ක්‍රමයකට නෙවෙයි දැහැමි විදුර පඬිතුමාගේ හදවත ගෙනල්ල දුන්නොත් මට මගේ මේ දොළ දුක සංසිඳෙනවා. දැන් ඒ වෙලාවේ වරුණ නාරජ්ජරුව කල්පනා කරනවා, සූර්යා ප්‍රාර්ථනා කරොත් තමන්ට සූර්යා ගෙනෙන්න පුළුවන්, චන්ද්‍රයා ප්‍රාර්ථනා කරොත් චන්ද්‍රයාව ගෙනෙන්න පුළුවන්, සුළඟ ප්‍රාර්ථනා කළොත් සුළඟ ගෙනෙන්න පුළුවන්. නමුත් මේ විදුර පඬිතුමාගේ දර්ශනීය පවා දුර්ලභයි, දැකීම පවා දුර්ලභයි. ඉවෙනි කෙනෙකුගේ හදවතක් මම කොහොම ගන්නද? කවුද ඒකට සමර්ථ වෙන්නේ කියලා දැන් වරුණ නාරජ්ජරුවන්ගේ හිතේ
ප්‍රශ්නයක් පැනනෙක්ුණා. දැන් බලන්න මෙතන විමලා දේවියට ඕනකම තියෙන්නේ විදුර පඬිතුමාට හානියක් කරන්නවත් ඇත්තටම විදුර පඬිතුමාගේ හදවත ගේන්නවත් නෙවෙයි. මේට අවශ්‍යතාවයේ තියෙන්නේ විදුර පඬිතුමාගේ බණක් අහන්න. දහම් කතාවක් අහන්න. නමුත් ඈ කෙලින්ම කිව්වනම් වරුණ නාරජ්ජුරුවන්ට අනේ ස්වාමීනි උන්වහන්සේ වඩම්මවලා මටත් බණක් කියවන්නකෝ මමත් බණක් අහන්න ආසයි කියලා කිව්වනම් ඇගේ අදහස කවදාවත් ඉටු කරගන්නේ නැහැ. දැන් ඈ ගිලන් වෙලා ඈ මරණාසන්න වෙන්නයි යන්නේ ඇගේ මේ දොළදොක සංසිඳින් නැති වුණොත් ඈ මරණයටපත් වෙයි කියන මේ වචනේ කිව්වයින් පස්සේද බලන්නකෝ වරුණ නාරජ්ජුරු මොකද කිව්වේ. චන්ද්‍රයා කැමති නම් චන්ද්‍රයා ගෙනත් දෙන්න පුළුවන්. සූර්යා කැමති නම් සූර්යා ගෙනත් දෙන්න පුළුවන්. සුලඟ කැමති නම් සුලඟ ගෙනත් දෙන්න පුළුවන්. නමුත් මේ විදුර පඬිතුමාගේ දැකීම දුර්ලභයි. එහෙම කෙනෙකුගේ හදවතක් කවුද ගන්න සමර්ථ වෙන්නේ? දැන් වරුණ නාරජ්ජුරු එහෙම කියනකොට හිතන්න මේ විදුර පඬිතුමාව ලබනවා කියන එක කොච්චර අමාරු දෙයක්ද කියලා. දැන් විමලා දේවිය ඔක දන්න නිසා තමයි ඈ මෙහිම හැසිරුනේ. ඉතින් ඒ නිසා ඇය මේ විදිහේ උපායක් පාවිච්චි කරා ස්වාමියා මගේ මේ අදහස මොනියම් හෝ ක්‍රමයකින් ඉටු කරාවි කියන බලාපොරොත්තු ඇති කරගෙන. හැබැයි විමලා දේවිය දන්නවා දැන් හිතන්නකෝ දැන් මේ වගේ යෝජනාවක් ඉදිරිපත් කරද්දී බැරි වෙලාවක්වත් විදුරු පඬිතුමාට හානියක් වුණොත් දැන් හදවතේ නිල්ලන්නේ විදුරු පඬිතුමාවත් නෙවෙයිනේ. නමුත් විමලා දේවිය දන්නවා මේ කියන විදියට ඔහු ඔය තරම් ප්‍රඥාවන්තෙක් නම් කවදාවත් ඔහුගේ ශාරීරියේ රෝම කෝපයකටවත් අංශු මාත්‍ර හානියක් කරන්න බැරි බව. ඒකට විමලා දේවිය ඒ තරම් විශ්වාසයක් වින්නතුනි විදුරු පඬිතුමාගේ ප්‍රඥාව පිළිබඳ ඇති කරගෙන තියෙන්නේ. ඒකයි ඒ වගේ යෝජනාවක් ඉදිරිපත් කළේ. ඉතින් ඒ වෙලාවේදී දැන් වරුණ නාරජ්ජුරුව මේ කාරණාව කොහොම ඉටු කරන්නද කියලා කල්පනා කර කර ඉන්නවා. මොකද මුළු දඹදිව තලේම රජවරු දැහැමින් රැකවරණය තබල ආරක්ෂා කරන්න පුළුවන් මේ විදුර පඬිතුමාව දැකීම පව අතිශයම දුර්ලභයි. ඉතින් ඔහුම කිව්වෙන් පස්සේදී විමලා දේවිය කියනවා විදුර පඬිතුමාගේ හෘද මාංශේ නොලබනවනම් මට මගේ ජීවිතයක් නැහැ කියලා. ඈ ඇඳේ අනිත් පැත්ත හැරිලා ඉසේ ඉඳලා පොරෝගෙන නිදාගත්තා. දැන් ඔන්න වරුණ නාරජ්ජුරුවන්ගේ හිතට මේක ලොකු බරක්. නාරජ්ජුරුවෝ ඉතාම දුක්මුස ස්වභාවයකින් දැන් මේ ගැන කල්පනා කර කර ඉන්නවා. ඔන්නෝ අතරේ මේ වරුණ නාරජ්ජුරුවන්ගෙන විමලා දේවීගේ දියණිය ඉරන්දති. ඉරන්දති නාග කන්‍යාවිය අලංකාරයෙන් සැරසිලා මහත් වූ ශ්‍රී විලාසයෙන් පියාගේ උපස්ථානයට පියා ළඟට ආවා. පිය රජ්ජුරුවන්ට වැඳලා එකත් පසව ඉන්නකොට ඇ දකිනවා මේ පියාගේ මේ දුක්මුසු ස්වභාවයෙන් යුක්ත මුහුණ. ඒ වෙලාවේදී ඇ අහනවා පියාණනි ඔබ වහන්සේ සිත් ඇවුලකින් ඉන්නේ කුමන කාරණාවක් නිසා ඔබ වහන්සේ ඔය වගේ දුකෙන් ඉන්නවද? ඇයි මේ වගේ ස්වභාවයකින් ඔබ වහන්සේ වැඩ ඉන්නේ කියලා
දැන් මේ ඉරන්දති පියාගෙන් ප්‍රශ්න කරනවා වරුණ නාරජ්ජුරුවන්ගේ ප්‍රශ්න කරනවා ධනියක් නිසා තැවීමක් තියෙනවද සතුරන් නිසා තැවීමක් තියෙනවද මොකක්ද අහන බොහොම තැවෙන්නේ හේතුව ඒතර ඒ වෙලාවේදී නාරජ්ජුරු ඉරන්දතියට කියනවා දියණිය නුඹේ මවට විදුර පඬිතුමාගේ හදවත උන කියලා කියනවා ඉරන්දති මම කොහොමද විදුර පඬිතුමාගේ හදවත ගියේන්නේ ඔහුගේ දර්ශනීය පවා අතිශයම දුර්ලභයි ඔහුගේ දැකීම පවා දුර්ලභයි එහෙම එකේ මම කොහොමද ඔහුගේ හදවත අරගෙන ඉන්නේ ඉති ඕ කහපු ඉරන්දතිය කල්පනා කරනවා පියාගේ කතාව සාධාරණයි මේක සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නමුත් ඇය තම දෙමව්පියන්ගේ දුක තුනී කරවලා දෙමව්පියන්ගේ හිතට සහනයක් ගෙන දෙමින් ඇ නිර්භීත ප්‍රකාශයක් කරනවා පියාණෙනි නුඹ බියටපත් වෙන්න එපා මම කොහේ හෝ තැනකින් විදුරගේ හදවත ගේන්න පුළුවන් බලයක් ශක්තියක් තියෙන පුරුෂයෙකු මං හොයාගන්න මට ස්වාමියෙක් හැටියට තියාගන්න දැන් ඇය ඇයිගේ මේ තියෙන රූප සම්පත්තිය ශ්‍රී විලාසයේ පාවිච්චි කරලා ඇයට ස්වාමියෙක් හොයනවා හැබැයි ස්වාමියාට තියෙන සුදුසුකම තමයි විදුර පඬිතුමාගේ හදවත අරගෙන ඉන එක. ඉතින් ඈ මොකද කළේ? ඒ ස්වභාවයෙන් ඇයිතාම අලංකාර ශාරීරියකින් සැරසිලා. මොකද ඈ නාග කන්‍යාවක් නිසා කොහොමත් ලස්සනයි. ඈ තවත් නීටත් වඩා උසස් ආකාරයට රූපින් අලංකාර වෙලා පිඟුතුනි පියාණන්ගේ හිත සනසලා හිමාල පර්වතී එක්තරා පර්වතයක් මුදුනේහි වටේටම මල් අතුරලා ශරීරයත් මලින් සරසාගෙන බොහෝම මధుර හඬින් ගායනියකින් ගායනාවක් කර කර හිටියා දැන් මේ මේ හැසිරෙන්නේ බලවත් පුරුෂයෙක් හොයාගෙන එහිතනවා ගන්ධබ්බේ කෝ වේවා රකුසෙක් කෝ වේවා නාගේ කෝ වේවා කිඳුරෙක් කෝ වේවා මිනිසෙක් කෝ වේවා යම් කිසි කෙනෙක් විදුර පඬිතුමාගේ හදවත ගේන සමර්ථයි නම් ඔහුව මම පතනවා කියලා මෙහි මෙහිතමි ඒතාම මధుර හඬින් ගී කියමින් ඒ පර්වත මුදුනට වෙලා වැතිරිලා හිටියා. ඔන්නෝයි දවසේදී වෛශ්‍රවණ දිව්‍ය රාජයාගේ එක බෑණ කෙනෙක් නම පුන්නක. පුන්නක කියලා යක්ෂී මේ යක්ෂ සේනාධිපතිතුමා මනෝමය අශ්වයෙකුගේ පිට නැගලා මේ මනෝමය කියලා කියන්නේ මේ සිතන විදියටම හැසිරෙන අශ්වය. ඒකයි මේ මනෝමය අශ්වය කියලා කියන්නේ. පූර්ණක යක්ෂයා යම් ආකාරයකට හිතනවද ඒ ඔහු හිතන විදියට තමයි මේ අශ්වය හැසිරෙන්නේ. මේ අශ්වයන්ව හඳුන්වන්නේ ආජානීය අශ්වය කියලා. ඉතින් මෙන්න මේ අශ්වයෙකුගේ පිට නැගලා මනෝශිලා තලයෙන් යක්ෂ සමාගමකට යනවා මෙන්න මේ විලාවේ මේ කාල පර්වතයේ මතින් මේ යක්ෂය ගමන් කරනකොට ඒ කාල පර්වතයේහි වැතිරිලා කං පිනවමින් මధుර හඬින් ගී කියන මේ ඉරන්දතියව දැක්කා දැකී මාත්‍රෙම මේ යක්ෂයාගේ කාමාසාවන් බලවත් වුණා. යක්ෂයයි විලාවේදී ඉරන්දතිය ළඟට ඇවිල්ලා ඉරන්දතියට කියනවා
නුඹ යම් ස්වාමියෙකු පතනවද නුඹ පතනා වූ ස්වාමියා අන් කවරෙකු නෙවේ මාමයි මමමයි නුඹට හිමි එකම ස්වාමියා මම නුඹව පතනවා නුඹ මගේ භාර්යාව වෙන්න කියලා කිව්වා ඉතින් ඒ වෙලාවේදී මේ ඉරන්දෙතියේ කල්පනා කරා මොහු ලවා විදුරු පඬිතුමාගේ හදවත ගෙනින්න පුළුවන් වී ඉතින් දැන් මේ පූර්ණක යක්ෂයා මේ කාමියට වසඟ වෙලා ඉරන්දෙතියේක කතා කරලා ඉරන්දෙතිය යමක් කියනවද ඒ ඕනෑම දෙයක් කරන්න පුළුවන් තරමටම මේ පූර්ණක යක්ෂය දැන් හිත හදාගෙන ඉන්නේ මේක තමයි පින්වතුනි මේ ලෝකයේ මේ කාමයන්හි ස්වභාවය මේ කාමිය කියලා කියන්නේ පෘථග්ජන සත්ත්වයාගේ මේ මනස මේ සිතුවිලි ව්‍යාකූල තත්ත්වයට පත් කරන්න සමර්ථ සිතුවිල්ලක් නේ මේ කාම රතිය කියලා කියන්නේ පින්වතුනි ඉරදි මතුන්ගේ ඉරදි නැති කරන්න පුළුවන් ධාන ලාභින්ගේ ධානයන් විඳින්න පුළුවන් සිල්වතුන්ගේ සිල් ගුණ ධර්ම නැති කරන්න පුළුවන් තරමේ බලය මේ කාම රතියට තියෙනවා කාම රතිය කියලා කියන්නේ ඒ තරම් මහා භයානක දෙයක් දැන් පූර්ණක යක්ෂයා ඉරන්දෙටිට වසඟුණේ එකයි ඉරන්දෙතිය කියන ඕනෑම දෙයක් මේ පූර්ණක යක්ෂයා දැන් කරන්න සමර්ථයි. ඇයි ඒ තැනට පූර්ණක යක්ෂයාගේ හිත හැදුනේ? කාමයෙන් මුසපත් වෙලා කාම රතියට වසඟ වෙච්ච නිසා. පිටුතුර අපේ ධර්මයේහි මේ කාරණා විස්තර කරන්න පුළුවන් ඕනතරම් උදාහරණ තියෙනවා. අර එක්තරා ජාතක කතාවක් තියෙනවා ඉසිදත්ත ජාතකයේ කියලා එක්තරා ඍෂිවරයෙක් මේ පංච කාමයන් තිබෙන ඇල්ම නැති කරලා ධාන වඩලා අෂ්ට සමාපatti පංච අභිඥා ලැබමින් එක්තරා වනාන්තරයක තාපස ආරාමයක වැඩ හිටියා මේ තාපස ආරාමේ වැඩ ඉන්න මේ තාපසතුමාගේ මේ තියෙන බලය ශක්‍ර දෙවියන්ගේ සිතුවිල්ලට පවා අභියෝග කරන්න පුළුවන් තරමේ බලයක් දවසක් මේ ඉසිදත් තාපසතුමා මේ තාපසතුමාව දැකලා ශක්‍ර දෙවියෝ කල්පනා කරනවා මේ තාපසතුමාගේ මේ තියෙන බලය මගේ මේ ආසනිය මගේ මේ දිව්‍ය ආසනිය පවා විනාශ කරලා දාන්න පුළුවන් තරමේ බලය මාව නැති කරලා මෙතන රජකම ලබන්න පුළුවන් තරමේ බලයක් තමයි උට තියෙන්නේ සාමාන්‍ය පිංගුතුනි මේ බලකාමීන් මුසපත් වෙච්ච අය තමන්ගේ බලයට යම් තැනක අභියෝගයක් තියෙනවද ඒ අභියෝගය වහා ක්ෂණයකින් විනාශ කරන්නම තමයි ඔහුගේ සිත තියෙන්නේ දැන් බලන්න ලෝකේ පිංගුතුනි මේ රටවල් අතර යුද්ධ ඇති වෙන්නේ මොකක් නිසාද ඒ තමන්ගේ බලය ආරක්ෂා කරන්න සියලු රටවල් යටත් කරගෙන අපේ රට තමයි බලවත්ම රාජ්‍ය කියන එක පෙන්වන්න තමයි හැම වෙලාවකම මේ අය කටයුතු කරන්නේ ඒ නිසා අන්‍යයන් පරදවන ආවිය ආයුධ හදලා ඕනුන්ගේ තියෙන ආයුධ වලට අභියෝග කරන්න පුළුවන් අවිය ආයුධ හදලා තමන්ගේ යුදමීය ශක්තිය තමන්ගේ බලය මේවා සතුරු රාජ්‍යයන් වලට පෙන්න
සමහර අවස්ථාවන් වලදී යුද්ධ කරලා විශාල ජන සංහාරයන් ඇති කරන විදියට පින්වතුනි ඒ ඒ අය කටයුතු කරනවා අපි දකිනවා ඒ මොකක් නිසාද බලය රැක ගන්න ඒකයි මේ බලකාමයට මුසපත් වෙන කෙනා ඒ බලයට අභියෝගයක් වෙන යම්කිසි කෙනෙක් ඉන්නව නම් ඔහු කරන්නේ ඒ අභියෝගය කොහොම හරි විනාශ කරලා දානවා දැන් මේ සක්දෙවිඳුටත් මේ තාපසතුමාව අභියෝගයක් පොද තාපසතුමාගේ සිතුවිල්ලක් වුණත් සක්දෙවිඳුගේ දිව්‍ය භවණ විනාශ කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා ඒ නිසා මේ ඉසිසිංහ තාපසතුමා මේ තාපසතුමාගේ නම ඉසිසිංහ තාපසතුමා ඒ තාපසතුමාට කරන්න පුළුවන් එකම හානිය තමයි මේ තාපසතුමාගේ සිල් බිඳින එක. එතකොට තාපසතුමාගේ ඔය කියන බලය නැති වෙනවා. එතකොට මම ආරක්ෂිතයි. සක්දෙවිඳු මේකට මොකක්ද දන්නවද කලේ? තමන්ට ඉන්නවා පින්වුතුනි 240,000 පරිවාර ස්ත්‍රී. මේ 240,000 පරිවාර ස්ත්‍රී නතරේ අලංකාර මිස්ත්‍රිය නම ලම්බුසා අලංකාර මිස්ත්‍රියව අලංකාරයෙන් සරසවල දිවි ස්ත්‍රියක් කියන්නේ මහා බලයක් තියෙන කෙනෙක් ඒ අලංකාර දිවි ස්ත්‍රියව අලංකාරයෙන් සරසවල ඉසිසිංහ තාපසතුමාගේ ළඟට එවනවා පිඟතුනි තාපසතුමාගේ ආරාමෙට එනකොට පළවෙනි දවසේ තාපසතුමා කරේ අලම්බුසාව දොරතියා දකිනකොට ආරාමෙට ගිහිලා දොරවල් වහගෙන සැඟවුණා දෙවෙනි දවසේ අලම්බුසා කළේ ඉසිසිංහ තාපසතුමා නැති වෙලාවේ ආරාමෙට ගිහිලා සැඟවිලා තාපසතුමාව කුටියට වැදගත් සැනින්ම තාපසතුමා වැළඳගත්තා හරියට තුඹසක හිටපු නාගයන් මතුවෙනෝ වගේ ධාන බලයෙන් සංගවාගෙන යටපත් කරගෙන හිටපු ඒ සියලුම කිලිස් ධර්මයන් ඉස්මතු වෙලා ඉසිසිංහ තාපසතුමා කාමී මුසපත් වුණා කාමී සිහි මූර්ජා වෙලා ඉදගෙන වැටුණා අපි පිඟුතුම් බලන්න මේ කාම රතිය කියලා කියන්නේ කොයිතරම් බලවත් සිතුවිල්ලද? ඒ සිතුවිල්ලට කරන්න පුළුවන් විනාශයේ ප්‍රමාණය අපේ පින්වතුන්ට හිතා ගන්න පුළුවන් නේ. ඒකනේ පින්වතුනි මේ කාම රතිය නිසා මිනිසු නොයේක් නොයේක් තැන්වල විනාශයටපත් වෙන්නේ. මිනිසුගේ ජීවිත විනාශ කරගන්නේ. සමහර කෙනෙක් ධනෙ විනාශ කරගන්නවා. සමහර කෙනෙක් තමන්ගේ තනතුරු තානාන්තර විනාශ කරගන්නවා සමහර කෙනෙක් නිඳා පහස ලබනවා සමහර කෙනෙක් පිංගුතුනේ ජීවිතය පවා නැති කරගන්නවනේ මේ සිතුවිල්ලට වසඟ වෙලා ඒ නිසා මේ කාම රතිය කියලා කියන්නේ අති භයානක දෙයක් ඉරන්දිතිය දන්නව මේ ලෝකේ යම් කිසි කෙනෙක් යටත් කරගන්න පුළුවන් නම් යටත් කරගන්න පුළුවන් මෙන්න මේ බලයෙන්ම පමණයි ඒකයි ඉරන්දිතිය අලංකාර වස්ත්‍රයකින් සැරසිලා අලංකාර වූ ස්වරූපයකින් මේ කාල පර්වතයේ මුදුනේහි හරියට විමානයක් වගේ තමන්ගේ ස්ථානය සකස් කරගෙන මధుර හඬින් ගීයක් කියමින් ඒ ස්ථානෙට වෙලා හිටියේ පූර්ණ යක්ෂයා ඇගේ හඬටයි ඇගේ රූපයටයි වසඟ වෙලා ඇයවම ප්‍රාර්ථනා කරගෙන ඇය ළඟට ඇවිල්ලා ඒ තමාගේ පතිනිය වේවා තමා ඇගේ ස්වාමියා වේවා කියලා ඇය ඉදිරියේ ප්‍රකාශ කළේ ඒ විලාවේදී ඇය ප්‍රකාශ කරනවා ස්වාමීනි මම අනාථ තැනැත්තියක් නෙවෙයි මගේ තාත්තගේ නම වරුණ නාරජ්ජුරුව මගේ පියා විමලා මගේ දෙමව්පියන් සමීපයට ගිහිල්ලා අපි දෙදෙනා අතර මේ මංගලය කොහොම සිදු විය යුතුද කියලා
ඔවුන්ගේම අපි සම්මත කරගමු ඔවුන්ගේ කැමැත්ත අනුව අපි පිළිබඳ සාකච්ඡා කරමු කියලා ඉරන්දතිය පූර්ණක යක්ෂයන් සමග වරුණ නාරජ්ජරුවන්ගේ නාග භවනට පැමිණියා වරුණ නාරජ්ජරුව සමීපයට ආපු මේ පූර්ණක යක්ෂයා නාරජ්ජරුවන්ට මේ ඉරන්දිතියේ ගැන කියලා ඉරන්දිතිය ඉල්ලනවා නාරජතුමනි දූ කුමරියට අනුරූප දායාද පිළිගනු මැනව ඇත්තුන් 100ක් අශ්වෝ 100ක් වෙළුඹුන් යදූ රත 100ක් නොඑක් නොඑක් අලංකාරයන්ගින් යුක්ත භාණ්ඩ 100ක් මේ සියල්ල පිළි අරගෙන මටනු මේ දියණියව දෙන්න ඉරන් දෙතියව දෙන්න කියලා පූර්ණක යක්ෂයා නාරජ්ජරුවන්ගෙන් ඉල්ලනවා නමුත් දැන් නාරජ්ජරුවන්ට මේ වෙලාවේ අත්‍යවශ්‍යතාවයේ තියෙන ඌව නෙවෙයි ධනියවත් වස්තුවවත් භෝගියවත් ඔය එකක්වත් නාරජ්ජරුවන්ට මේ වෙලාවේ අවශ්‍ය නැහැ නාරජ්ජරුවන්ට අවශ්‍යතාවයේ තියෙන එකම දෙයයි මොකද්ද විදුර පඬිතුමාගේ හදවත පමණයි ඒ නිසා නාරජ්ජරුවෝ මේ වෙලාවේ කියනවා යක්ෂය මට මගේ දියණිය නුඹට දෙන්න බැරි කමක් නැහැ නමුත් මේ යෝජනාව නුඹේ යෝජනාව මගේ තනි තීරණයකට නම් ඉන්න බෑ මොකද ඒ පිළිබඳ විමසන්න ඕන මගේ භාර්යාව ඉන්නවා මගේ ඥාති මිත්‍රයන් ඉන්නවා ඔවුන්ගෙන් විමසලා තමයි මට මගේ දියණිය නුඹට දෙනවද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන් මොකද යම් කල්ලෙක නුඹව අරගෙන ගියපු දියණිය යම් ප්‍රශ්නයක් නිසා ඒ දියණියව බේර ගන්න මට උනෝතින් මට මගේ ඥාති මිත්‍රයන්ගේ සහයෝගය ලබා ගන්න ඕන දැන් සමහර වෙලාවට නෑයන්ට නොකියා යමක් කරලා ඒ දේ වැරදුනාම නෑයෝ සමහරට චෝදනා කරන්න පුළුවන් නේ ඕගොල්ලෝගේ කැමැත්තට නෝව කරගත්තේ අපින් ඌව කලින් ඇහුවේ නෑනේ අපින් ඇහුවා නම් අපි ඌවට උත්තර කියනවා නැවත ඕගොල්ලෝගේ කැමැත්තට ඌව කරගත්තා නම් ඌගොල්ලෝම ඒ ප්‍රශ්න විසඳ ගන්න අන්න ඒ වගේ දේවල් කියන්න පුළුවන් ඉතින් ඒ වගේ දෙයකට ඉන්නේ නැති වෙන්න මගේ මේ පිරිසකින් අවසර ගන්න ඕනේ මං ඔවුන්ගෙන් අහලා බලලා නුඹට වචනයක් දෙන්නම් කියලා ඔන්නේ විමලා දේවියගේ ළඟට ගියා. ඉතින් විමලා දේවියට මේ කාරණාව පැහැදිලි කරලා කිව්වම විමලා දේවිය ඒ විලාවෙදි කියනවා ධන සම්පත්තියෙන් අපේ දියණියව ලබන්න බෑ. නුඹට ඉරන්දතියව ලබන්න ඕන නම් එකම දේ නුඹ කරන්න ඕන. පඬිතෙක් ඉන්නවා ඒ පඬිතුමාගේ හෘද මාංශය ගෙනත් දෙන්න කිව්වා. එහෙම වුණොත් නුඹට මේ දියණියව ලැබේ කිව්වා. ඉතින් ඊට පස්සේදී දැන් පූර්ණක යක්ෂය අහනවා පඬිතුයෝනම් ලෝකේ ඕන තරම් ඉන්නවනි. හැබැයි ති සමහර අය පඬිතුයෝ කියන්නේ නූගත් අයට. සමහරයි නෝගතා කියන සමහර වෙලාවට පඬිතියට. ඒ නිසා ඔය නුඹලා පඬිතියා පඬිතියා කියලා කියන්නේ කාටද? මොන නමින් හඳුන්වන පඬිතියාගේද හෘද මාංශේ නුඹලට ඕන කියලා මට කියන්න කිව්වා. මම ඕනෑම කෙනෙකුගේ හෘද මාංශයක් නුඹලට ගෙනත් දෙන්නම් කිව්වා. මේ රන්දිතිය ලැබෙනවා නම්. අන්න ඒ විලාවිදි තමයි කියන්නේ ධනංජය කෝරව රජතුමාගේ පරෝහිතයා වූ විදුර නමින් හඳුන්වන පඬිතුමෙක් ඉන්නවා ආන්නේ පඬිතියාගේ හදවත දැහැමින් ගෙනෙන්න එහෙම ගෙනාවොත් නුඹට ඉරන්දතියව දෙන්නම් කියලා කියනවා දැන් පූර්ණක යක්ෂයාට මේ කාරණාව ප්‍රකාශ කරනවා පූර්ණක යක්ෂයා ඒ මොහොතේම මේ යෝජනාව ටිකක වෙනවා මොකද ඔහු ඉන්නේ මේ වෙලාවේ ඉරන්දතියගේ රූපය කෙරෙහි වසඟ වෙලා ඒව ලබන චේතනාවෙන් ඔහු ඉන්නේ
එනිසා මොනියම් හෝ ක්‍රමයකින් ඈව ලැබෙනවා නම් මං ඒ දේ කරන්නම් ඒක ලැබෙන්නේ විදුර පඬිතුමාගේ හදවත ගෙනත් දුන්නම නම් මං ඒක නුඹලට ගෙනත් දෙන්නම් කිව්වා එහෙම කියලා සේවකයෙකු ලවා ආජානීය මනෝහර අශ්වයෙකු ගෙන්නවනම මම මේ ආජානීය මනෝහර අශ්වයා කොයි වගේ කෙනෙක්ද කියන කාරණාව මේ ඉදිරියේදී විස්තර කරලා දෙන්නම් මොකද අපිට මේ අශ්වයාගේ ස්වභාවය විස්තර කරගන්න ඕන තැනක් එනවා එතරෙදි මම මේ අශ්වයාගේ ස්වභාවය විස්තර කරලා දෙන්නම් ඉතින් මේ ආජානීය අශ්වයා කියලා කියන්නේ බොහෝම බලවත් අශ්වයෙක් මනෝමය කියලා කියන්නේ සිත අනුව තමයි අශ්වයා ක්‍රියාත්මක වෙන්නේ යමක් හිතින් හිතනවාද ඒ හිතන තැනට අරගෙන යනවා හිතන වේගින් අරගෙන යනවා ඒ තරම් බලයක් මේ ආශ්‍රයාට තියෙනවා ඉතින් මේ ආශ්‍රයාව සේවකියෙකු ලබා ගෙන්වාගෙන ඉතින් මේ ආශ්‍රයා ගේ ස්වභාවය කියලා කියන කොයි වගේද කියලා කියනවා නම් ස්වර්ණමය කන් තියෙන්නේ ඒ වගේම රතු පාට මාණික්කමේ කුර තියෙන්නේ කුර දෙක රතු පාට මාණික්කයේ තියෙන්නේ ඒ වගේම තමයි පපු ඇස්ම දඹ රත්තරන් වලින් හදලා තියෙන්නේ මේ වගේ ස්වභාවයක් තමයි මේ ආශ්‍රයාට තියෙන්නේ. ඉතින් මේ ආශ්‍රයාව ගෙනෙල්ලා පූර්ණක යක්ෂයා මේ ආශ්‍රයාගේ පිට උඩ නැගලා ඉස්සර වෙලාම යනවා නාග භවණින් වෛශ්‍රවණ දිව්‍ය රාජයාගේ ළඟට. ඒ මොකද මේ යක්ෂ සේනාව පාලනය වෙන්නේ වෛශ්‍රවණ දිව්‍ය රාජයාගේ යටතේ. යක්ෂ සේනාව පාලනය වෙන්නේ වෛශ්‍රවණ දිව්‍ය රාජයාගේ යටතේ. එතකොට දැන් මේ යක්ෂයෝ වේවා නාගයෝ වේවා මේ ඕනෑම කෙනෙක් යම් කිසි දෙයක් කරනකොට ඒ දේ කරන්න කලින් මේ සතරවරන් දෙවියන්ගෙන් අවසර ගන්න ඕන. දැන් යක්ෂයෝ පාලනය වෙන්නේ වෛශ්‍රවණ දිව්‍යයාගේ යටතේ. වෛශ්‍රවණ දිව්‍යයා කියලා කියන්නේ සතරවරන් දෙවියන් අතරින් එක්කෙනෙක්. එතකොට ඒ වෛශ්‍රවණ දෙවියාගෙන් අවසර ලබා ගන්න ඕන තමන්ට පැවරෙච්ච නැති යම්කිසි කොටසක් කරනකොට දැන් ඔය සමහර කතා තියෙනවා අපේ ධර්මයේ ඒ වගේ අවස්ථාවන් වලදී මේ කාරණාව ටිකක් විස්තරාත්මකව පැහැදිලි කරපු තැන් තියෙනවා දැන් එක උදාහරණයක් කියනවා නම් අර පිඟුතුන් අහලා ඇති දීගාය කුමාරයාගේ කතාව දීගාය කුමාරයා කුඩා අවදියේදීම මරණාසන්න තත්ත්වයක තමයි ඉන්නේ මරණීය ස්වභාවයක තමයි ඉන්නේ මොකද දී කුමාරයා බුදුරජාන් වහන්සේ ළඟට වඳින්නෙක් කරගෙන ගියාම භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ කියනවා මේ කුමාරයට දවස් 7 අවශ්‍ය තියෙන්නේ දවස් 7කට පස්සේදී අවරුද්ධ කියලා යක්ෂයෙක් ඇවිල්ලා මේ කුමාරයා මරාගෙන කනවා ඒ අවරුද්ධ යක්ෂයා ඉන්නේ වෛශ්‍රවණ දිව්‍ය රාජයාට උපස්ථාන කර කර වෛශ්‍රවණ දිව්‍ය රාජයා ඒ තමන්ට උපස්ථාන කරන අයට වරම් දෙනවා නුඹලා මේක කන්න මේක කරන්න මේ විතර ජීවත් වෙන්න කියලා වරම් දෙනවා එතකොට ඒ වරම් ලැබපු ප්‍රදේශයේ තමයි එව නැත්තං ඒ වරම ලැබපු කෙනා තමයි තමාට ආහාරයේ පිණිස ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ දැන් අවරුද්ධ කියන යක්ෂයා වෛශ්‍රවණ දිව්‍ය රාජයාට 12 වර්ෂයක් උපස්ථාන කර කර ඉඳලා මේ කියන ළමයව අනුභව කරන්න අවසර ඉල්ලගෙන එනවා. ඉතින් දිව්‍ය රාජයා අවසර දෙනවා. ඉතින් ඒ වෙලාවේදී මේ යක්ෂයා එනකොට බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය වැඩම කරලා ඒ කුමාරයා මැද්දේ තබාගෙන පිරිත් කියනවා. එදා පිරිත් ධර්මයේ ශ්‍රවණය කරන්න අතිවිශාල දිවි පිරිසක් රැස්වලා හිටියා. ඒ දිවි පිරිස රැස්වලා හිටපු නිසා අර යක්ෂයාට කුමාරයාගේ ළඟට එන්න හැකියාවක් ලැබුණේ නෑ. අන්න ඒ නිසා කුමාරයාගේ ජීවිතය ආරක්ෂා වුණා. ඉතින් ඒ වෙලාවේ මාරක අනුතුරෙන් කුමාරව බේරිලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ කුමාර නිරුපද්‍රිතව අවුරුදු 120ක් වෙනකන් ආයුවින්දනය කරනවා කියලා. ඒ විලාවේ තමයි ඒ කුමාරයාට නම ලැබුණේ දීගාය කුමාරයා කියලා. දැන් ඔන්න ඔය වගේ පින්වතුනි මේ යක්ෂයෝ
විසමුණි රජ්ජුරුවන්ගෙන් තමයි කාව හරි මරණවණ තමන්ගේ අනුභවයේ පිනිස මිනිස්සු මරණවණ ඊටික කරන්න පුළුවන් වෙන්නේ දැන් අපේ ලංකාව උනත් පින්වතුනි අපේ ධර්මයේ සදහන් කරලා තියෙන්නේ මේ යක්ෂයන්ට අයිති වෙලා තිබෙච්ච භූමියක් නේ දැන් ලංකාවේ ඇතැම් පිරිසක් නම් නිරන්තරයෙන් උත්සාහ කරනවා කියන්නේ ලංකාවේ ජීවත් වුනේ මිනිස්සු මේක මනුෂ්‍ය වාසස්ථානයක් කලින් යක්ෂ කියලා ගෝත්‍රික පිරිසක් තමයි මේ ලංකාවේ ජීවත් වුනේ කියලා පින්වතුනි තම තමන්ගේ ඥානීය ප්‍රමාණයට කරුණු දැනගත්තම ඕන්නේ කාරණාවල් ඉදිරිපත් කරනවා මහාචාර්යවරු වගේ ඉඳගෙන ඒ වගේම සමාජයේ උගතුන් වියතුන් වශයෙන් නම් කරගෙන ඉතින් අපි ලංකාවේ පින්වතුනි මෑත කාලේ මිත්‍යා දෘෂ්ටි ගණනාවක් එළියට ආවේ ඔන්න ඔය වගේ පිරිස් නිසා ලංකාවේ මේ වගේ මිනිසු ඉඳලා තියෙනවා මීදු මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ වඩින්න කලින් මිනිසු තමයි මේ ලංකාවේ හිටියේ කියලා වගේ අදහස් ප්‍රකාශ කරනවා සමහර වෙලාවට මේ ඒකට අවශ්‍ය කරන පුරා විද්‍යාත්මක සාධක ඉදිරිපත් කරනවා සමහර මානවයන්ගේ ඇටකටු ඉදිරිපත් කරනවා පිඟුතුනි ඔය කියන විදිහට ලංකාවේ මිනිසුන්ගේ ඇටකටු හමු වෙන්න පුළුවන් අවුරුදු දහස් ගාණක් පැරණි මානවයන්ගේ ඇටකටු හමු වෙන්න පුළුවන්. ඒ කොහොමද ඒක වෙන්නේ? ඒ මේ ලංකාවේ මිනිසු ජීවත් වෙච්ච නිසා නෙමෙයි. පිටුතර අපේ ධර්මයේ සමහර කතා තියෙනවා මේ පිට රටවල් වල ඉඳලා විලද නෞකාවකෝ. ඒ විලදාමි ආපු අය සමහර කාලවල මේ ලංකාවේ විවි කරගෙන ගිහිල්ලා ඉඳලා තියෙනවා. ඉතින් ඊ වගේ අවස්ථාවන් වලදී යක්ෂයන්ගේ ගොදුරක් වෙන්න පුළුවන් මේ මිනිස්සු. නමුත් පින්වතුනි මතක තියාගන්න මේ ලංකාව කියලා කියන්නේ මනුෂ්‍ය වාසස්ථානයක් බවට පත් වෙන්නේ බුද්ධෝත්පාද කාලයකදී විතරයි. අනිත් සියලු කාලවල මේ ලංකාවේ මිනිස්සුයෙකුට ජීවත් වෙන්න බැරි විදියට මේ සියලුම භූමිය කටු වලින් පඳුරු වලින් ගස් වැල් වලින් වැහිලා ගිහිල්ලා මේක යක්ෂයන්ගේ වාස භූමියක් බවට පත් වෙනවා නාගයන්ගේ වාස භූමියක් බවට පත් වෙනවා ඒ කියන්නේ මේ ලංකාව කියන්නේ සම්මා සම්බුදුරජාන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේලා බුද්ධ ශාසනීය අවසාන භාගයේ වෙනකම් තියෙන එකම රට ඒකයි මේ ලංකාවේ තියෙන විශේෂත්වය සෑම බුද්ධ ශාසනයකම ඒ භාග්‍යවතුන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා දිගු කලක් ඒ වගේම තමයි ඒ සම්මා සම්බුදුරජාන් වහන්සේලාගේ සම්බුද්ධ ශාසනය අවසාන වෙනකම පැවිදලා තියෙන්නේ මේ තඹපණි දීපේ එහෙම නැත්නම් මේ ලංකාතලේ ඒකයි මේ ලංකාව විශේෂයි කියලා කියන්නේ එතකොට ලංකාව මනුෂ්‍ය වාසයක් බවට පත් වෙන්නේ සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් ලෝකේ 15 වෙනි කාලෙදි විතරයි. දැන් අපේ භාග්‍යතුන් වහන්සේගේ ඔය ධාතු සෑය නිදි කරලා තියෙන තැන් තියෙනවනේ. පිටුතනිය ඔය ධාතු සෑයන් වල සෑම සෑයකම පොළොව තලයේ යට තවත් සෑයවල් තුනක් තියෙනවා. ඒ කකුසඳ භාග්‍යතුන් වහන්සේගේ කෝණාගමන භාග්‍යතුන් වහන්සේගේ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් ධාතු සෑයවල්. ඒතර අපේ භාග්‍යතුන් වහන්සේගේ ධාතු සෑය තමයි දැන් ඉහෙලින් තියෙන්නේ. ඒතර මේ ධාතු සෑයත් පොළොවට යට වෙනවා ඊළඟ 15 වෙනි මෛත්‍රිය සම්මා සම්බුදුරජාන් වහන්සේ 15 වෙනි කාලෙ වෙනකොට. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධාතු සෑයවල් ওই ස්ථානවලමයි හැදෙන්නේ. එතකොට ඒ බුද්ධෝත්පාද කාලයේ අවසන් වුණාම පිංගුතින අපේ ධර්මයේ සඳහන් කරනවා ඒ ධාතු සෑයවල් තිබිච්ච ඒ භූමි සතේ කුටවත් මලපහ කරන්න බැරි වෙන විදියට
කටුවලින් පඳුරු වලින් වැහිලා යනවා කියලා. ගස්වැල් වලින් කටු පඳුරු වලින් ඒ භූමි සියල්ල පිඟුතුනි වැහිලා යනවලු. පිඟුතුනි ඒවා කිසිම කෙනෙකුට අපවිත්‍ර කරන්න පුළුවන් භූමි නෙවෙයි. ඒවා ඒවා ඒකයි ඒවා ඉතින් විශේෂත්වය. ඉතින් එතකොට මම මේ සඳහන් කරේ එතකොට මේ ලංකාවේ හිටියේ පිඟුතුනි මුලින් යක්ෂයෝ භාග්‍යවතුන් වහන්සේ වැඩම කරලා තමයි මේ යක්ෂයන්ව පළවා හැරලා තියෙන්නේ. පළවා හැරලා මේ ලංකාව මනුෂ්‍ය වාසස්ථානයක් බවට පත් කළා. මනුෂ්‍යයන්ට වාසය කරන්න පුළුවන් භූමියක් බවට පත් කළා. එතකොට පිංගතුනි යම් කිසි කෙනෙක් කියනවා නම් බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඒ වෙලාවේ ලැබු යක්ෂ ගෝත්‍ර පිරිසක් කියලා එහෙනම් ඒක සම්මා සම්බුදුවරයෙකුට කරන පිංගතුනි මහා නිඳාවක්. කොහොමද නිඳාවක් වෙන්නේ? පිංගතුනි බුදු කෙනෙක් පහළ වෙලා කවදාවත් මේ කොහෙටවත් ගිහිල්ලා මිනිස්සු ඉලවල බණක් කියලා කියලා කොහේරි අහලා තියෙනවද? බුදු කෙනෙකුගේ කාර්යභාරයක් නෙවෙයි මිනිස්සු ඉලවල බණ කියන එක. එහෙනම් ඒක සම්මා සම්බුදුවරයෙකුට කරන නිඳාවා. ඒ නිසා පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ එදා මේ රටින් පළවා හැරියේ ගිරිදිවයිනට මේ යක්ෂ කියන පිරිස ඒක මේ මිනිස්සු වශයෙන් හිටපු පිරිසක් නෙවෙයි යක්ෂ කියන අමනුෂ්‍ය කොටසක් තමයි මේ ලංකාවෙන් පළවා හැරියේ. මට මේ කාරණාව කියන්න ඕනකම තිබුණේ. පිංගුතුනි අපේ ලංකාවේ කොහෙවත් කොහේ හරි ආරංචි වෙලා තියෙනවද යක්ෂයෙක් විසින් මිනිසෙක්ව කාලා දාපු තැන? අපිට කොහෙවත් ආරංචි වෙලා නැහැ. මොකද ඒකට හේතුව භාග්‍යවතුන් වහන්සේ දාමි ලංකා භූමියට වැඩම කරලා ඒ යක්ෂයන්ගේ උවදුරින් මේ ලංකාව පිංගුතුනි මේ බුද්ධ ශාසනය නිමාවට පත් වෙනකම් ආරක්ෂා කරලා තියෙනවා. අන්න ඒ නිසා මේ ලංකාවේ කිසිම මිනිසෙකුට යක්ෂයන්ගෙන් ජීවිත හානියක් වෙන්නේ නැහැ. යක්ෂේ කාලා මිනිසෙක මරලා දාන තැනට ඉන්නේ නැහැ. දින් ඒ රැකවරණය භාග්‍යතුන් වහන්සේ ලබලා දුන්නේ. නමුත් යක්ෂයෝ එහෙම පිරිසින්නවා. දැන් මේ පූර්ණක යක්ෂයා විදුර පඬිතුමාව මරන්න තමන්ගේ තනි තීරණයට බෑ. ඒක වෛශ්‍රවණ දිවිරාජයාගෙන් අවසර ගන්න ඕන. එහෙනම් පූර්ණක යක්ෂයා ඊ අවසරේ ලබා ගන්න නාගලෝකයේ ඉඳලා චාතු මහරජක දිවි ලෝකෙට වැඩම කරනවා. තමන්ගේ මාමණ්ඩිය ඕ වෛශ්‍රවණ දිවිරාජයාගෙන් විදුර පඬිතුමාව මරලා හදවත ගන්න අවසර ලබා ගැනීම පිණිස. එමනම් අපි බලමු ලබන සතියේ දේශනාවේදී කොහොමද පූර්ණක යක්ෂයා වෛශ්‍රවණ දිවිරාජයාගෙන් අවසර ලබාගෙන විදුර පඬිතුමාගේ හදවත ලබා ගන්න තැනට යන්නේ කියලා. එමනම් අදට අපි තිබෙන කාල වේලාව අවසන් වෙලා තිබෙන නිසා අපි අද මේ දේශනාව නිමවටපත් කරනවා. එමනම් අපි අද දවසේ විදුර ජාතකයේ අලලා දේශනා කරපු හතරවන දේශනාව අපි නිමවටපත් කළා. එමනම් අද මේ දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන ලබන පින්වන්ත පිරිසට අපි පුණ්‍යානුමෝදනා කරලා දේශනාව නිමවටපත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අද දේශනාවේ දායකත්වයන් දෙපලක් විසින් දරලා මේ දේශනාව පවත්වන්නේ දෙහිවල හිල් හවුස් ගාර්ඩන්සේ පදිංචි රංජනී අල්විස්, පියුමි අල්විස් කියන පුණ්‍යවන්ත දෙපල මේ දේශනාවේ දායකත්වයක් දරනවා. එයත් බලාපොරොත්තු වෙනවා දෙහිවල හිල් හවුස් ගාර්ඩන්සේ සිසිල් විජේ ගුණවර්ධන මහත්මයාට පින් අනුමෝදන් කරන්න. එතුමා මිය පරලෝකයේ වර්ෂයක් සම්පූර්ණ වීම නිමිති කරගෙන මේ උතුම් වූ ධර්ම දානමේ පින්කම සිද්ධ කරනු ලබන්නේ. එතුමාට පුණ්‍යානුමෝදනා කරන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔහු ඇතුළු විජේ ගුණවර්ධන පවුලේ සියලුම මියගේ ඥාතීන්ටත් පින් බලාපොරොත්තු වෙන සියලු ඥාති මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවායි හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදෝ කියා පින් අනුමෝදන් කරමු.
එවගේම සුජීවත්ව සිටින ඔහුගේ භාර්යාව වන විජිතා විජේ ගුණවර්ධන එවගේම දීනියන් දෙපළ වන නිලුපුල් නිමේෂා කියන මේ දෙපළටත් බෑනාවුන් දෙදෙනා වන අර්ජුන් ලසිත කියන දෙපළටත් මුණුපුරු මිනිපිරියන් වන ලියාරා සොනාරා නිවාන් සහ නියාරා කියන මෙනි මේ මුණුපුරු මිනිපිරියන්ටත් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා තිගේ දූ දරුවන්ගේ අනාගත කටයුතු සර ප්‍රකාරයෙන් සාර්ථක වේවා ඒ වගේම මුණුපුරු මිනිපිරියන්ගේ අනාගත ජීවිත යහපත් වේවා ඒ මෑණියන්ටත් මෙපින් බලයෙන් නිදුක් බව නිරෝගී බව සුවපත් භාවය සැලසේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදයේ කළ සෙත් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම තවත් පිරිසක් දායක වෙනවා දන්කොටුව ඇටියාවල පදිංචි IA මංගල පැතුම් ඉසංකා දිල්රුක්ෂි කියන මෙනි මේ පුණ්‍යවන්ත දෙපළත් ඒ වගේම දූ දරුවන් වන ඩොනිරු දම්සත් උචිනි ලිතුම්සා කියන මෙනි මේ දූ දරුවනොත් අද දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා ඉති විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා 2024 10 වෙනි මාසේ 20 වෙනි දින තම දිවියේ 38 වන ජන්මදිනයේ සමරන ඉසංකා දිල්රුක්ෂි දියණිය ඒ මහත්මියට ආශිර්වාදේ කරන්න ඉතින් එතුමියට අපි මේ වෙලාවේදී ආශිර්වාදේ කරනවා මේ ළඟා කරගත් උතුම් වූ කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය දිගාසිර සම්පත් සැලසේවා කායික මානසික සුවපත් භාවය ලැබේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා ඒ වගේම දේශකයාණන් වහන්සේ වන පින්වත් මාතර මහින්ද හාමුදුරන් වහන්සේටත් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ඉතින් අපටත් අනුමෝදන් කරන පින අපිත් මේ වෙලාවේ සාදු සිතින් අනුමෝදන් වෙනවා ඒ වගේම 2015 10 වෙනි මාසේ 24 වන දින හදිසි රෝගාබාධයකින් මිය ගිය IA ජයතිලක ආදරණීය පියාණන්ටත් පින් අනුමෝදන් කරනවා ඒ වගේම ඒ පියාණන් ඇතුළු මිය ගිය සියලුම මියගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් වේවා සසර ගමන සූපත් වේවා කියලා අපි පින් අනුමෝදන් කරනවා සුජීවත්ව සිටන වයිලට් චන්ද්‍රිකා සෝමා රත්නායක කියන ආදරණීය මවුරු දෙපළටත් සුමතිපාල විධානපතිරණේ පියාණන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ කායික මානසික සුවපත් භාවයේ සැලසේවා කියලා ආශිර්වාදේ කරනවා ඒ වගේම අධ්‍යාපන ලැබන ඩොනිරු දම්සත් උචිනි ලිතුම්සා කියන මේ දරුවන් දෙපළටත් ආශිර්වාදේ කරනවා ඒ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අනාගත කටයුතු සර ප්‍රකාරෙම සාර්ථක වේවා ගුණනන දියුණු කරගෙන තමන්ගේ අනාගත බලාපොරොත්තු අපේක්ෂා සියල්ල මුදුන්පත් කරගෙන අනාගත ලෝකේ ජය ගන්නට ඒ දූ දරුවන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදේ කළ සෙත් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ලගා කරගත්තු සීල පුණ්‍ය ධර්මියෝ ඒ හැම දිනාටම අනුමෝදන් කරනවා net නාලිකාවේ සභාපතිතුමන්ට සාමාන්‍ය අධිකාරිතුමන්ට කාර්ය මණ්ඩලයේ පිඟත් හැම දිනාටමත් මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරන අවසානයේ ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛසහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාාර කුසලානිසංස ධර්මිය පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු ආකාසට්ඨහා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ සාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං